Anything in the wicket for the slow bowlers? I think you realize from the first day there is a bounce and turn and first day, so I'm sure the thing is like when the ball gets softer, it's bounce and the turn is more. No, they get reduced. They get reduced. So you think it's still in this game, Pakistan has a good chance to win? It depends how we are going to bat tomorrow. So if we can, now we are under the one, if we can bat better tomorrow, I mean if we can get 400 plus runs, so it's not an easy thing for Pakistan. Is this wicket quite similar to what you have played here in the past? In there is some different compared because to we played against South Africa about 2 weeks ago and we played against Bangladesh. Compared to early days, I mean about a year ago, there is some different type of especially batsman for this stuff. It's easier for batsmen. पाकिस्तान के लिए ना अगर पाकिस्तान से क्या क्या मुश्किल है कौन देगी कहाँ से कहाँ नहीं करेंगे तो हमें तो नहीं हम पंजाब के लिए तो जब पंज बहुत हम पंजाब के पंजाब ना वैरी जब हमें तो नहीं अरे कहीं कहीं पाकिस्तान ने ऐसे लोग ना पता करने के लिए कार्डिंग कर हमें ले में विराम या कबाड़ी लगता है में बावजूद वर्मा जी ना कितने के तमाई उनके तो मुंगे සමන්තාව ඇතුණාම තමයි මම හිතන්නේ විශේෂයෙන් පිටරුවන්ට අමාරු කරන්න පුළුවන් වෙන්නේ ධර්මපද. අනේ SSC ක්‍රීඩාංගණයේ අපි සහභාගී වුණු අවසන් ටෙස්ට් තරගයේදී ඔබේ පොත දෙකක් හොඳට බෝල් කරගෙන මොලේ පණින ගතියක් තිබුණා. හැබැයි මේ ගණිතයේ ගතිය නෑ වගේ අවබෝධය තුළ ගොඩක් මහන්සියක් අඩු ලබා ගන්න. මේ වෙනස කරමුද? මයිලන් තාම මේ තරගයේ දවස් දෙකක් වගේ තමයි ඉවර වෙලා තියෙන්නේ මම දැනට දකින විදිහට නම් මේ තරගයේ තාමත් පිටිකරුවන්ට හොඳ තත්ත්වයක් තමයි තියෙන්නේ මොකද අපි ලකුණු දැනට ගන්නකොටින් 550 විතර ලකුණු ලබාගෙන තියෙනවා දැනට නම් පිටිකරුවන්ට හොඳ විදිහට තමයි තියෙන්නේ මම හිතනවා ඉදිරියේදී 3 වෙනි දවස 4 වෙනි දවස සහ 5 වෙනි දවස වෙද්දී දැනුවත් කරන්නත් අර ඔබ කියපු පිපිලීමත් කැරකැවීමත් තියෙන විදිහේ කියලා මම හිතනවා अतरगाय වැදගත්මදී කඩුළු අතේ තියාගන්න. ඉතින් අපි ඔහුගේ ලකුණු ගන්න පහු කරන හැම ලකුණක් පාවම ඒගොල්ලන් පීඩනයක් එල්ල කරන්න පුළුවන්. ඒකෙන් තමයි මම හිතන්නේ අපි දම්පන්දු යවන්නොත් ගේම් එකට එන්නේ මම හිතනවා තව අපිට පුළුවන් නම් ලකුණු 100ක් හෝ 150ක් හෝ කමන්නේ ඒ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපිට ඒගොල්ලන්ව ප්‍රෙෂර් එකට ගන්න පුළුවන් කියන එක තමයි. දැන් මේ මහලගේ අවසන් ටෙස්ට් තරගේ ගාන විනාද දැන් ඊයේ කණ්ඩායමේ මීටින් එක කියන්නේ කොහොමද කණ්ඩායමේ කියන ප්‍රෙෂර් එකක්ද මේ කතා වෙනවද මේ තමයි කොහොමද කියන්න ඕන මේ අතට ඒවා දින්න මේ වගේ මොකක්ද ප්ලෑන් එක මොකද මුලින්ම කියන්නවනේ මහල ඉතියේ ඉතය මොමන්ට් එක ගැන මොකද අපි අතරම මම පෞද්ගලික ක්‍රීඩකේ කැඩියට කණ්ඩායම කැඩියට අපි ගොඩාක් එක දුක් වෙන හේතු ඇවිල්ලා මහල ගොඩාක් දේවල් අපි කණ්ඩායමට අර්ථ කරලා දෙන දෙයක් කෙනෙක් හැටියට මහලයා දෙන්නේ කරලා තියෙනවා විතයි වෙනුවෙන් කියලා. ඉතින් අපි විශේෂයෙන් හැම තරගයක්ම ක්‍රීඩා කරන ජයග්‍රහණය කරන්න අපේ රටට අපි වෙන්නේ. ඉතින් මේක විශේෂ තරගයක් වෙනවා. මොකද මහේලත් සම්බන්ධ අවස්ථාවේ අපි පුළුවන් නම් තරගාවලියක් එක්ක මහේලවට සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ඒක ගොඩක් උදව් කරන තමයි මම හිතන්නේ. මංගන පාකිස්තාන් පසුබිම පිටිකරු අවසන් මොහොතේ විශාල පහරවල් වලට ගොස් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා. ඇත්තට මේක ලොකු තරගණයක් අපිට සහ පන්දුරන්නට මේක යම්කිසි පාලනය කිරීමේ අවස්ථාවෙන් අපහසුතාවක් තිබුණාද මොකක්ද දැන් ඒක?
අපි දන්නේ පසුපෙළ ඔක්කොම ප්‍රතිකාරුනේ මේ අබ්දුල් රහමාන් මහත්තයා ලකුණු 50ක් ලබා ගත්තා. ඒක තමයි ඉතින් මම හිතන්නේ පන්දු යවන්න හැටියට අපි හරි තැන් වලට පන්දු යවුවා. නමුත් බොහෝ ඔහුගේ කණ්ඩායමේ ඉන්න හොඳ පිටිකරුවෙක් විදියට පන්දුර පහළ දුන්නා. මම හිතන්නේ ඒක ඔහු ලකුණු 50ක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් අපි විශේෂයෙන් මේ ඔහුගේ මුල් පෙළ පිටිකරුවන්ට පන්දු යවන ආකාරයටම තමයි ඔහුට පන්දු යවුවේ. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ විශේෂයෙන් මගේ බෝලිං වලට ගත්තොත් මම මහේලා කෙප්පු ගොඩක් වෙලාවට මහේලා කණ්ඩායමේ නායකය වෙලා ඉද්දිත් මහේලා කණ්ඩායමේ නායකය නැතු වෙද්දි අපි ගොඩක් වෙලාවට දේවල් කතා කරනවා මේ ග්‍රවුන්ඩ් එක මැදි කතා කරලා තමයි ඒ වගේ ගොඩාක් අයිඩියාස් එක තමයි අපි කරන්නේ. ඉතින් මම හිතන මහේලාගේ අතුපාඩුව අපිට ඉස්සෙල්ලා ගොඩක් දැනෙවි ඒ පැත්තෙන් ගත්තා. Thank you very much, Jesma.